මට තිබුණේ මොකුත් නොදන්න පිළිවෙලට වැඩේ ගැන අහලා එන්න. මටත් ඔක හිතුණා. ඒත් ඒ වෙලාවේ කොඩි අයියා හිටියේ ඔළුව අවුල් වෙච්ච සිටුේෂන් එකේ. ඒ ටයිම් එකේ මම ඔක් කියන්න ගියා නම් ඉස්සලාම කරන්නේ මම. හයි බං ඉතින් මගේ උන් මගේ මොන් අතින් කුටි කනකොට මගේ ඔළුව අවුල් නොවිදියේද? වැඩ කරන්න පුරුදු වෙන්න ළමයෝ අම්මේ කාගේවත් ගුටි කන්න වැඩ කරලා නැහැ. ඒක මේ කාගේද පැටලෙවිල්ල? ළමයෝ. මයික් මන්ට එන්න. මෑන්. පුදුමාකාර මුරණ්ඩු ළමෙක්. අංකල්ට කොහමද? දැන් නම් ටිකක් හොඳයි. පහන් ඇවිල්ලා? නෑ. මාළු වැඩේ නේ දුන්නේ. ඒකනේ මේ මන්නා හිතන්නේ ජොලියට කෙල්ල පස්ස යන හොරෙක්ද කොහෙද? ස්ටාෆ් නේද? වාඩි තිබුණේ මෙයා ස්ටාෆ් දාලා මෙන්න.
තාත්තා කෙනෙක් මේ මිස්පිරිතාලෙ ඉද්දි පුතිකට පුළුවන් තාත්ත ක්ලාස් යන්න තාත්තත් කියන්නේ මාර කතාවක් නේ ඒකත් හැබැයි අනේද කියන්නේ මෙයා මේ දවස් ටික ඉස්කෝලෙත් නොයා ක්ලාස්ුත් නොයා ඇඳුරු කඳුලින්ම ගත කරේ අනේ තාත්තා මැත්තේ ඉන්න පුතානේ මයින්ඩ් වෙනන්නේ නැහැ ඒ වුණාට හිටියේ දුකෙන්නේ මිනිහෙක් මේ අද පාමුලට ආවේ නෑ කවුද ඔය මාත් එක්ක සංගම් ගහලා කුටි කාපු හාලය මේ ආද අහලා තිබ්බට තින් දැකලා තිබ්බේ නෑ කොහොමද සීසී මහත්තයෝද? ඇඟේ පතේ අමාරු නම් හිවයි මචං. ඒවා ටිකට් නම් කැපුවා. අම්මේ මේක ඉක්මනට ඇතුළට දාගන්න. නිකන් හරි ජයතිස්ස අංකල් ආවොත් ඕකත් ගල් කරයි. මොකද ඒ කතාව? සිරිතුංගිය බැරි බැරි ගාන ගිනව දුරන් වගේක් ජයතිස්ස යනකොට ගල් කරන් ගිහිල්ලා. මුව මරන්න දෙපේ. කතාව මල්ලිත් එක්ක කිව්වද සෙනේ මොන කතාව සීසී මහත්තයා නෑ මේ අපේ ගිරද කට්ටිය කියනවා මේක මේ අර ළමයාගේ මොකක් හරි මේ පළගිලව්වක් හින්දා වෙච්ච දෙයක් කියලා මචං නෑ මං කිව්වේ ඒක පොලිසියට කිව්වනම් හරි කියලා උනේ එහෙම දෙයක් නම් ඔක ආයෙ වෙන්න බැරි නෑනේ ඒක නම් වෙන්න බෑක් ඒ ළමයා වැදගත් පවුලක හරි අහිංසක ළමයි. මල්ලි දැන් කොච්චර කාලද ඔය ගෑන ළමයා වඳුනගෙන? දැන් මාසෙකට විතර කිට්ටු ඇති. අකේ. නේ. මාසෙකින් කොහමද මල්ලි ගෑන ළමයිගේ තරහතර වඳුනගන්නේ? නෑ කි මෙහෙමනේ. එහෙම දෙයක් තියෙනවා නම් ඒගොල්ලෝ ගහන්න පලින්න මඩනේ. නේ. මට ඔය පාරද්දයක් වැදුනේ. සීසී මහත්ය බේරගන්න කියලා නේ සීසී මහත්ය නේ ඕනේ මචං හැබැයි එහෙම හේකුත් තියෙනවා අනේ මන්දසෙනේ ඔයාට ඉතින් ඕන දෙයකට හැම දෙයක් තියෙනවනේ මොකද බං ඒ දඩුස් ගාලා වැටුනේ අනේ මන්දා අදත් අල්ලපු ගෙදර ඩෑෂ් නෝලගේ කුණු බෑග් එක වැරදිලා මේ මෙතන වැටුණා දන්නේ නැහැ කුණු බෑග් එක කරන්න නම් උච්චර සද්දෙට මේක ඇහුනේ නිකන් හයිර මේහෙ පත බෑ වුණා වගේ
කුඩු බෑග් එකේද වැරද්ද? අනේ මන්දම මිච්චර සද්දයක් ඇහිලා ඇතු වැටිච්ච දෙයක් නැහැ. එයා පැත්තේ ඩෑෂ් නෝල් එකේද මොන හරි වැටුණක් දන්නේ නැහැ. ඩෑෂ් නෝල් එකේද මොන හරි වැටුණා නම් එච්චර සද්දයක් මෙහාට එන්නේ කොහොමද? එහෙනම් ඉතින් මොන හරි වැටිච්ච දෙයක් තියෙන්න එපා වැරද්දක්. ඒක නම් හැබැයි මම කැරපොත්තන්ට බයයි සිරිමන්. කවුද බේබි කැරපොත්තන්ට බය නැත්තේ? හැම කියලා ඔහොම කෑමුරු දුන්නාම හරියනවද? හරියට මේ ගෙට හොරෙක් පැන්නා වගේ නේ. අම්මපා ඒක නම් මර ලතෝනියා. අනේ සෝරි ආන්ටි. ආන්ටි නිදාගෙනද හිටියේ? ඔහමට නිින්ද යාගෙන ආවිත්. ඔය කැරපොත්ත ආපහු ඉන්න තැනකින් එළියට එන්න පුළුවන්. වයලම්මට කියලා කාමරේ ටිකක් අස්පස් කරලා දාගන්න. ඔව් ඒක තමයි මාත් බැලුවේ. මම මෙහෙට ආවට පස්සේ ඔය කැරපොත්තෙක් දැක්කමයි.